ආයුබෝවන්. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගයි ඔබ මේක වන්නේ. මම කවිදු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල. මැදින්පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මෙවර සියත අමාවැස්ස පෝදා සජීව විකාශය වාරියපොල කොළඹ ගම ශ්‍රී මියුගුණාරාම විහාරස්ථානයේ සිට. සඳහිරු සෑයේ හතරස් කොටුවේ නිදන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය අද. රටේ පවතින අර්බුදය තේරුම්ගෙන ඉදිරියට යා යුතුයි. රාජ්‍ය ඇමති නාලක අවධාරණය කරයි. කොවිඩ් හමුවේ ආර්ථිකය හැසිරවීමේ ක්‍රියාවලිය වැරදි සහගත බව වජිර කියයි. සියත මධ්‍යහන ප්‍රවෘත්ති තුලින් දැන් දේශීය පුවත්. මැදින්පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් වූ සියතමා වැස්ස පෝදා සජීව විකාශය මෙවර ගෙන එන්නේ වාරියපොල කොළඹගම ශ්‍රී මියුගුණාරාම විහාරස්ථානයේ සිටයි. බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වූ සුද්ධෝදන රජු සහ ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට මහා සංඝයා වහන්සේ සමග කිඹුල්වත් නුවර බලා වැඩම කර ඇත්තේ අද වැනි පොහොය දිනයකදී බව ශාසන ඉතිහාසයේ සඳහන්. එමෙන්ම රාහුල කුමරුන්ට බුද්ධ ශාසනයේ පැවිදි බව ලබා දී ඇත්තේද යශෝදරාවන්ගේ දුක තුනී කිරීම සඳහා සඳ කිඳුරු ජාතකය දේශනා කර ඇත්තේද අද වැනි පොහොය දිනකදී. ලෝකවාසී බෞද්ධ ආගමික ජනතාව අද දිනේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වෙමින් කටයුතු කරනු ඇතේ. මැදින්පුර පසළොස්වක පොහෝ දිනේ වෙනුවෙන් වූ මෙවර සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අප ඔබ වෙත ගෙනෙනු ලබන්නේ වාරියපොල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරස්ථානයේ සිටයි. අද උදැසන 5:55ට ආරම්භ කෙරෙනු අමවැස්ස පෝදා සජීවී විකාශයේ උවැසි උවැසියන් අෂ්ටාංග ශීලයේ පිහිටුවීම කොළඹගම රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද සියඹලා කැලේ සුමන රත්න හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. එනතරුවයි උදෙසන සම්බුද්ධ පූජාව පැවැත්වුණේ. බුද්ධ පූජාව ඉතාම ගෞරවයෙන් වැඩම කරන පින්බර දසුන අප දකින්නේ. සාදු 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 සාදු. එතෙන් පටන් සියත අමාවැස්ස පොදා සජීව විකාශයට සමගාමීව ධර්ම සාකච්ඡා සහ කෙටි ධර්ම දේශනාව පැවැත්වුණා. උදෙසන ප්‍රධාන ධර්ම සාකච්ඡාව ඉන් අනතුරුවයි පැවැත්වුණේ. පූජ්‍ය බලපිටියේ සිරි සීවලී හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම ධර්ම සාකච්ඡාව පැවැත්වුණා. මානය කියන්නේ මැනීම. මොනවද මනින්නේ? හොඳට හිතලා බලන්න මිනිස්සු හැටියට අපි පුරුදු වෙලා ඉන්නව තමන් අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න. ඇත්තට අපි එහෙම කරන්නේ නැද්ද? එහෙම සංසන්දනය කරලා ඔන්න මැන ගන්නවා මම අසවල් කෙනාට වඩා උසස්. මම ඒ අය හා සමානයි. එහෙම නැත්තම් මම ඒ අයට වඩා පහත්. ලක්විසි ලෝවැසි සියලු පොදු ජනතාවගේ හිතසුව පිණිස වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ බැතිබර දායකත්වයෙන් ඔබ වෙත ගෙනෙන සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අද දවස පුරාවට වාරියපොල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරස්ථානයේ සිට ඔබ වෙත ගෙනීමට අප සූදානම්.
සඳහිරු සෑයේ හතරස්කොටුවේ නිදන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය අද දින පැවැත්වීමට නියමිතව තිබෙනවා. වසර 30ක් පුරා පැවති කුරිරු යුද්ධය නිමා කරමින් රටදය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් ඉදිවන සඳහිරු සෑය මහා දාගැබ් වහන්සේ වෙනුවෙන් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ දායකත්වයෙන් සහ මැණික් ව්‍යාපාරිකයන්ගේ දායකත්වයෙන් පරිත්‍යාග කළ මැණික් සහ ස්වර්ණාභරණ නිදන් වස්තු ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා හට බහර දීම ඊයේ දින සිදු වුණා. මේ චෛත්‍ය පොළොව මට්ටමේ ඉඳන් අඩි 28ක් පල්ලෙහාට මේ චෛත්‍ය තියෙනවා. එහෙම පල්ලෙහා ඉඳලා තමයි උඩට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේක මහ විශාල චෛත්‍යයක්, මහ විශාල කාර්යභාරයක් මේ චෛත්‍ය හැදීමේදී අපිට කරන්න සිද්ධ වෙලා තිබුණා. මේ චෛත්‍ය රාජයන්ගේ ගර්භය තුල අපි නිදන් කළා තියෙනවා දඹරත්තරන් බුදු පිළිමයක් කිලෝ 8ක් බර. ඒ වගේම දඹරත්තරන් පත්තිරුවල ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරලා ඒ දඹරත්තරන් පත්තිරුවල ලියලා ඒ කාලේ හැටියට කෝටි 16ක් වියදම් වෙලා තියෙනවා ඒ සඳහා කාර්ය සඳහා. ඒත් මේ චෛත්‍ය රාජානන්ගේ අපි නිදන් කළා තියෙනවා. ඊට අමතර උතුම් දාසුන් වහන්සේලා අපි දාගැබේ අපි තැන්පත් කළා තියෙනවා. අපිට විශාල පින්කමක් අද මෙතන මේ ස්ථානයේ මේ මොහොතේ සිද්ධ කරන්නේ. ඉතාමත්ම වටිනා මං හිතන්නේ කෝටි 20ක පමණ වටිනාකම මං හිතන්නේ ඊටත් වැඩිද දන්නේ. විශාල මැණික් ප්‍රමාණයක් අපිට අද බාර දුන්නා මගේ අතට. ඉතින් මම අමාත්‍යතුමාටත් ඒ වගේම අපේ ස්වර්ණාභරණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිතුමාටත් එතුමා සමග පැමිණියේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. අපේ සියලුම මියගිය 29000 ගානක රණවිරුවන් සහ තුවාල වෙච්ච 60000 ගානක රණවිරුවන් වෙනුවෙන් සඳහිරු සෑය මහා දාගැබ් වහන්සේ වෙනුවෙන් නිදන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය අද දින පැවැත්වීමට නියමිතයි. ගත වූ පැය 24 තුළ වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව යාපනයේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 88ක් ලෙසයි. දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 278 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් අතරින් පුද්ගලයන් 260 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් යාපනයේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 88ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 115 දෙනා දිවයිනේ දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. එත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 91,838ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුද්ගලයන් 88,387 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනේ වී තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 2,890 දෙනෙකු පමණයි. අද දිනේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93ක් තුල පුද්ගලයන් 9,120 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටින ඊයේ දිනේ තුල PCR පරීක්ෂණ 7,377ක් සිදු කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දින මෙරටින් එක් කොවිඩ් මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ කොළඹ 6 ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. එත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 559ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ෆයිසර් සමාගම තවත් පියවරක් ඉදිරියට තබමින් තම කොවිඩ් එන්නත ළමුන් යොදාගෙන අත්හදා බැලීමට පියවරගෙන තිබෙනවා. එන්නත පළමුව ලබා දී ඇත්තේ අමරිකානු නව හැවිරිදි නියුන් දැරියන් දෙදෙනෙකුටයි. ළමුන් 144 දිනකු යොදාගෙන එන්නතේ විවිධ මාත්‍රා තුනක් පරීක්ෂා කරන අතර වඩාත් ඵලදායි මාත්‍රාව හඳුනා ගැනීමෙන් පසුව ළමුන් 4500ක් අත්හදා බැලීම සඳහා යොදා ගැනීමට ෆයිසර් සමාගම බලාපොරොත්තු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. මෙතර අද උදැසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයින් 62,714ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,20,00,000කට අසන්නයි. එමෙන්ම ඉන්දියාව ඊයේ සටහන් කළේ පසුගිය ඔක්තෝබර් මාසෙන් පසුව වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවයි. ඊයේ සිදු වූ මරණ 312ත් සමග ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාවද 161,552ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විපක්ෂ නායකවරයා විසින් පසුගියදා පොල්තෙල් පිළිබඳව සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා.
විපක්ෂ නායකතුමා මේ රට පුරාම අවුරුද්දට වස විස සහිත පොල් තෙල් නිකුත් කළා තියනවා කියලා මේක රජයේ නෙමෙයි පොල් තෙල් බෙදා හරි විවිධ පාර්ශ්වයන් විසින් ව්‍යාපාර ආයතන විසින් අනයනය කරන හා දේශීය නිෂ්පාදනය කරපු පොල් තෙල් රට පුරා බෙදා හරිනවා. එතකොට එවැනි පිළිකාකාරක අඩංගුය කියලා තියෙන තෙල් සම්බන්ධයෙන් පරිභෝග කටයුතු අධිකාරිය ගිහිල්ලිවෙල වරාය ඇතුළේ තියෙන ගුදාම් සීල් කරලා තියෙන. ඒ පිළිබඳ පරීක්ෂණ කරන්න කාර්මික තාක්ෂණික ආයතනයට ITI ආයතනයට සාම්පල් බාර දීලා තියෙන. ඒකේ කරගෙන තියෙද්දි කොහේ හරි තාම වෙළඳ පොළ තුල මෙසේ වත්මන් රජයේ විසින් කොවිඩ් වසංගතය හමුවේ ආර්ථික හැසිරවීමේ ක්‍රියාවලිය වැරදි සහගත බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිරාබේ වර්ධන මහතා පවසනවා. ඒකාල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කොරෝනා ව්‍යසනේ ආරම්භිච්ච දවසේලා ගත්ත සෑම තීන්දුවක්ම වැරදි තීන්දුව තමයි අරගෙන තිබෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තාම කොරෝනා ලෙඩ්ඩු දෙන්නෙක් ඉන්නකොට මුළු ලංකාවම ලොක්ඩවුන් කරා. එක්කෝ කොරෝනා ලෙඩ්ඩු දෙන්නෙක් ඉන්නකොට ලංකාවම වසා දැමීම වැරදි. එහෙම නැත්නම් කොරෝනා ලෙඩ්ඩු දහස් ගාණක් ඉන්නකොට ලංකාවම වසා නොදැමීම වැරදි. කොයි එක හරිද කියලා මහජනයම තීරණය කර යුතුව තිබෙනවා. ඒ නිසා මේ කඩාගෙන වැටුණු ආර්ථිකය විනාශ වෙච්ච ආර්ථිකය මේ සිංහල අවුරුද්දේදී මහජනයට තදින්ම බලපානවා. මොකද බාණ්ඩ තිබුණත් වැඩක් නැහැ. බාණ්ඩ ගන්න අදාළ මුදල් මහජන යතේ නැහැ. රැකියා ලක්ෂ ගණනක් අහිමි වෙලා තියෙන අවස්ථාවක්. සංචාරක ව්‍යාපාරේ ඉන්න අය සංචාරක මාර්ගෝපදේශ මඟ පෙන්වන්නන් විවිධ රැකියාවල නියුක්ති වෙච්ච සියලු දෙනාම තමන්ගේ ජීවිකාව ඉතාම නරක තැනකට තල්ලු වෙච්ච අවස්ථාවක්. එවැනි අවස්ථාවක බාණ්ඩ බිල අඩු කරත් බාණ්ඩ ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. එහෙනම් කොරෝනා ව්‍යසනයේදී ආර්ථික හැසිරවීම සම්පූර්ණයෙන්ම රජය කරපු ක්‍රියාවලිය වැරදි. ඒ වැරදි සාගත ක්‍රියාවලියේ ජනතාව දැන් ඒ සඳහා දුක් විඳිය යුතුව තිබෙනවා. එයින් ගොඩ ගන්න නම් සමස්ත රටේ ආර්ථික රට තුල පවතින අර්බුදය නිවැරදිව අවබෝධ කරගනිමින් ඉදිරියට යා යුතු බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගම්පහ ප්‍රදේශයේ පැවති සම්මේලනයකට එක් වෙමින්. කවුරු මොනවා කීවත් බසල් රාජපක්ෂ මැතිතුමා 2019 පෙරළිය කරන්නට ප්‍රධානතම සාධකයක් වුණා. අදත් බොහෝ දෙනෙක් එහුටෙහි ගෞරවය ලබා දෙන්නේ නැහැ. දැන් අපි රජය පිහිටවල තියෙනවා. රජය පිහිටවල දැන් අවුරුද්දකුත් මාස කීපයක් ගත වෙලා තියෙනවා. අපිට තව අවුරුදු 4ක් විතර යන්න තියෙනවා. හැබැයි අපි මේ වෙන විට ඉන්න තත්ත්වය අපි යථාර්ථය පිළිගන්නට ඕනේ. අපි මහා විශාල ජන ප්‍රසාදයක ඉන්නවද කියන ප්‍රශ්නේ අපි අහන්නට ඕනේ. සාමාන්‍යයෙන් මේසා විශාල බලයක් ඇතුව බලයට ආවම 3/2ක බලයක් ඇතුව මනාප ක්‍රමයේ තුල මම හිතන්නේ පිටව පළවෙනි ආණ්ඩුව මනාප ක්‍රමයේ තුල දෙවෙනි ආණ්ඩුව 2010න් පස්සේ. ඉතින් මෙවැනි ආණ්ඩුවක් සිටිය යුතු ජන ප්‍රසාදයේද අද ඉන්නේ කියන ප්‍රශ්නේ අපි අහන්නවා. පැහැදිලි පිළිගන්න ඕනේ අපේ ප්‍රශ්නයක් තියෙනවා. අපිට යම් කිසි අර්බුදයක් තියෙනවා. ජනතාව අතර යම් යම් ගැටලු තිබෙනවා. අප්‍රසාදයන් තිබෙනවා. ඒ වෙනුවට අපි ඒක දැන් මේ අවස්ථාවේ බුද්ධියෙන් විමසලා ඒක තේරුම් ගන්නට ඕනේ. ඒක තේරුම් ගත්තේ නැත්නම් අපි ඉස්සරහට යනකොට අපි තවතත් පල්ලයට යන එක තමයි වෙන්නේ. අපි උඩට යන්නේ නැහැ. අපිට ඒක වෙන්න දෙන්න බෑ. දරිද්‍රතාවයේ තුරන් කිරීම සම්බන්ධව පහුගිය 40 අවුරුද්ද පුරාත් කරගත්ත ප්‍රගතිය කොරෝනා ව්‍යසනයේ මත යළි විනාශ වෙන්න ඉඩ තියෙනවා කියලා. එහෙම අභියෝගයක් තියෙන ගෝලීය වටපිටාවක් මැද්දේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට ඉතාම මැනවින් ආර්ථික වශයෙන් කළමනාකරණය කළා. ඒ සියල්ල නිසා තමයි අපි මෙහෙම හරි ප්‍රශ්නයක් තියදී සනසෙල ජීවත් වෙන්නේ. අපි ලබන සතිය වෙනකොට ඉස්කෝලේ ටිකක් විවෘත කළා. රට නැවත ආරම්භය සම්බන්ධව අපිට ගන්න තියෙන අවසාන තීරණේ ළඟටම අපි මේ සමාජයේ කළමනාකරණය කළා තියෙනවා. අදවන විට සෑම දිනාටම ආර්ථික වශයෙන් විශාල බලපෑමක් සිදු වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. ඒගාල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පහුගිය සිංහල අලුත් අවුරුද්ද නම් අර ගැසට් එකෙන් ගහපු කැමන්ටින් එකෙනුයි පරිප්පුටි කෙනුයි මිනිස්සු ගෙවා ගත්ත හැටි මිනිස්සු රටේ මිනිස්සු දන්න. මේ පාර බන්දු ලකුණු වර්ධන මහත්තයා අලුත්ම සෙප්පට විජ්ජාවක් දාලා තියෙන සිංහල අලුත් අවුරුද්ද කිට්ටු වෙනකොට රුපියල් 1000කට බඩු මල්ලක් දෙනවා කියලා. හැබැයි එතුම කියලා නෑ තාම මේ 1000ට දෙන බඩු මල්ලේ අඩංගු ද්‍රව්‍ය මොනවද කියලා. ඒ නිසා අපි දැක්ක මේ රටේ අපේ ජනාධිපතිතුමා ගිහිල්ලා අර තොග කඩේක හාල් මිටි අස්සේ වාඩි වෙලා එහෙන් මෙහෙන් දුරකථනයට කතා කරලා හාල් මිල පස්සෙන් තම අඩු කරනවාගේ තමයි එදා කතා කරේ. ගැසට් පිට ගැසට් ගැහුවා. ගැසට් පහක් විතර ගැහුවා. දැන් ඉන්නකෝ ඊළඟ කන්නේ කපනකම් හාල් මිල අඩු කරලා දෙන්න. දැන් මං හිතන්නේ මේ සිංහල අලුත් අවුරුද්ද මිනිස්සුන්ට තාම අමාරු තැනකට පත් වෙලා තියෙනවා. අර වතුකරේ ජනතාවට රුපියල් 1000ක් දවසකට දෙන්න පොරොන්දු වුණා. ඒ කිසි දෙයක් නැහැ. අද වතුකරේ කුලී වැඩ කරන ජනතාවගේ ඉඳලා එදිනදා වේල සරි කරගෙන ජීවත් වෙන හැම මිනිස්සෙම තාම පහසුතාවයකට පත් වෙලා තියෙන්නේ.
සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත අප යලිත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි එතෙක් ඔබට සුබම සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नो क्लिक करना